මේ මාසේ ක්‍රීඩකයා බවට ප්‍රවීන් ජයවික්‍රමපත් කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒකට තියෙන්නේ හරි පහසු දෙයක්. ICC පළ කරලා තියෙන මත විමසුමට අදාළ ලින්ක් එකකින් ගින් ප්‍රවීන්ට මනාපය දෙන්න. මේ ලින්ක් එක හොයාගන්න මහන්සි වෙන්න ඕන නැහැ. මේ වීඩියෝට පහලින් තියෙන කමෙන්ට් වල උඩින්ම අපි මේ ලින්ක් එක දානවා. එතනින් ගිහින් අපිට පුළුවන් ප්‍රවීන්ව දිනවන්න. මෙතෙන්දී අපිට පරාද කරන්න ඉන්න ක්‍රීඩකයෝ දෙන්නත් හරි අපූරු ක්‍රීඩකයන් දෙන්නෙක්. එක්කෙනෙක් තමයි මුෂ්ෆික රහීම්. මෑත කාලේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉහළම දක්ෂතාව පෙන්නපු ක්‍රීඩකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව ආක්‍රමණශීලී හැසිරීම නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ ඒ තරම්ම කැමති නැති චරිතයක් තමයි රහීම් කියන්නේ. අනිත් කෙනා හසන් අලී කියන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව වැඩ පෙන්නපු ක්‍රීඩකයෙක්. ඒ වගේම අපිට එරෙහිව ආක්‍රමණශීලී හැසිරීම නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ ඒ තරම් ඔහුටත් කැමති නැති චරිතයක්. ඉතින් මේ දෙන්නම් පරාජයට පත් කරන්න අපේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. එහෙම වෙන්න නම් මේ තරඟෙන් ප්‍රවීන් දිනවන්න ඕන. මේ විදිහට මේ ක්‍රීඩකයෝ තුන්දෙනා මේ ඇගීමට තෝරගන්න විශේෂ හේතු තියෙනවා. ප්‍රවීන් තෝරාගන්නේ ඔහු සෙල්ලම් කළ එකම ටෙස්ට් තරඟයේදී පෙන්නපු සුවිශේෂී සිද්ධිය නිසා. Taman සෙල්ලම් කළ පළවෙනි ටෙස්ට් තරඟයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 178කට කඩුලු 11ක් දවා ගන්න සමත්තුණු ප්‍රවීන් මේ දක්ෂතාවයේ වාර්තා කරේ අවුරුදු 33කට පස්සේ මංගල තරඟයක පන්දියවන්නේ ඉනිම දෙකේම කඩුලු 5ට වඩා දවාගෙන පෙන්නපු ඉහළම දක්ෂතාවයත් පෙන්නන ගමන්. මේ මාසයේ තුල්දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ දෙකකට ක්‍රීඩා කළ හසන් අලී ඉනිම තුනකදී කඩුලු 14ක් බිඳෙලීමට සමත් වීමත් එක්ක තමයි හසන් මේ ඇගීමට සුදුසුෙක් වෙන්නේ. එෙහිදී හසන්ගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 8.92ක් විදිහට තමයි සටහන් උනේ. ශ්‍රී ලංකාවට එරෙහිව පළවෙනි ටෙස්ට් තරඟයේදී ලකුණු 80ක් රැස් කරපු බංග්ලාදේශ කණ්ඩායමේ කඩුල් රක්න ක්‍රීඩක මුෂ්ෆික රහීම් ඊට පස්සේ තිබුණු එක්දින තරගාවලියේදී ශතකයක් එක්ක ලකුණු 237ක් රැස් කරන්න සමත් වෙනවා. තරගාවලියේදී ඉනිමක සාමාන්‍ය 79ක් විදිහට සටහන් කළ රහීම් දෙවෙනි තරඟයේදී ලකුණු 125ක් රැස් කරගන්න සමත් වුණා. මේ දක්ෂතාවත් එක්ක එදා මෙදා තුර ඉතිහාසයේ පළමු වතාවට තමයි ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලි ජයක් අත්කර දීමට රහීම් සමත් වෙන්නේ. මේ තුන්දෙනා අතර තියෙන තරගයේ ජයග්‍රහකයා තෝරගන්න ප්‍රවීණයන් පිරිසක් ලබා දෙන ලකුණුත් ප්‍රේක්ෂකයන්ගේ ඡන්දත් එක්ක අපි බලමු මේ දෙකේම එකතුවෙන් අපිට ප්‍රවීණ ජයග්‍රහණයට අරගෙන යන්න පුළුවන්ද කියලා. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.